කටයුතු පොහොත්තුවේ ඌට අපි සාකච්ඡා කරන්නේ දේශපාලන කටයුතු පිළිබඳ ශක්තිමත් වෙනවා ඉදිරියට. මොකද මේ සාකච්ඡාවද විශේෂ සාකච්ඡාවද? නෑ විශේෂ ආදරනේ විතර කරන සාකච්ඡා. දැන් ඔබතුමාලා ඉල්ලන්නේ මහමැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද? ඕඩ මේකකට අපි සූදානම්. මහමැතිවරණයක් දෙනවා නම් මහමැතිවරණයට සූදානම්, ජනාධිපතිවරණේ තියෙනවා නම් ඒකට සූදානම්. ඒකින්ද අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. නැහැ අපිට මහමැතිවරණ දුන්නොත් මහමැතිවරණ ජනාධිපතිවරණ දුන්නොත් දෙකටම අපි සූදානම්. ඉතින් සමහරු කැමති මහමැතිවරණයකට සමහරු කැමති ජනාධිපතිවරණයට අපි ඔක්කොම සූදානම්. අපි සූදානේ. ඒක පිළිගන්නේ නැහැ. ඔබතුමා ජාතික සම්පත් විකිණීම ගැන තරේ ලියුම් දාලා තිබ්බා. ඔව් ඉතින් ඒක එහෙම එහෙම තමයි අපි මං හිතන්නේ මම විතරක් නෙවෙයි. අපි පක්ෂික වැඩි දෙනා 99%ක් ඉන්නේ මාතේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල අනුමත කරන්නේ නැහැ. අනුමත කරන්නේ නැහැ. දැන් චෝදනාවක් කරනවා ඔබතුමාලා තාණ්ඩුවෙම ඉන්නව එහෙම ඉන්න ගමන් මෙහෙම කියන්නේ ඇයි කියලා අහනවා. ඒකට මොකද කියන්නේ? නැහැ ඒක අයිති තියෙනවනේ අපිට ස්වාධීනත්වය. අපේ ස්වාධීනත්වය පාව දීලා නැහැ ආණ්ඩුවට. ආණ්ඩුව හිටියට. ආණ්ඩුවේ හිටියට ස්වාධීනත්වය පාව දීලා නැහැ. මේ මතය ප්‍රකාශ කරන්න අපි උණු දෙලාක සූදානම්. ඔබතුමාලා මේ ලේකම්තුව මේ මාලික. ඒ කියන්නේ ඔබතුමාලා අපමණ දේවල් කරන තාණ්ඩුව ඉවත් වෙන්න උනත් සූදානම්ද? ඕනම එකකට අපි සූදානම්. රට වෙනුවෙන් තීන්දුව ගන්න. සර් අපේක්ෂකතුමා මොකද වෙන්නේ? තව කොච්චර කල්යයිද කියන්න? ඉන්න පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝනේ. ඔබතුමාගේ හිතේ කවුද ඉන්නේ? ආයි ඉන්නවනේ. එහෙනම් ගොඩක් ඉන්නවා. හරි.